ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. විවිධ පළාත්වල මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරී වලට දැනුවත් කරලා තියෙනවා කොළඹට 4 වෙනිදා 5 වෙනිදා 6 වෙනිදා 7 වෙනිදා කියන දින හතරේ පැමිණෙන බස් රථ ප්‍රමාණය අවම කිරීම සඳහා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරී බස් රථ සඳහා නිකුත් කරන తాවකාලික බලපත්‍ර ලබා නොදීමට තීන්දුව කරයි කියන පුවත අපිට ඊයේ දවසේ අපිට වාර්තා වෙනවා. අපි දැක්ක එක පැත්තකින් යෝජනාවක් එනවා පාර්ලිමේන්තුවටත් පාර්ලිමේන්තුවේ තියෙන න්‍යාය පත්‍රය එදා දවසට ඉවත් කරලා පාර්ලිමේන්තුව කල් තබන. හැබැයි අපි පැහැදිලිවම දන්නවා රනිල් වික්‍රමසිංහලා සහ යහපාලන ආණ්ඩුවේ නායකයෝ මහා බැංකුව කට්ටදවල් මංකොල්ල කාලා ඒ මුදල් වලින් උස්ම ගන්න වසර 3ක් හැටියට තමයි මේ වසර 3 ගියේ. ජනතාවගේ පැත්තෙන් ගත්තම පස්සේ උස්ම හිරෙවෙච්ච වසර 3ක් හැටියටයි අපි දකින්නේ මේ වසර 3. මොනරාගල පැත්තේ අහිංසක ජනතාව රවට්ටමින් ඒ ජනතාවට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා වැඩපිළිවෙලක් දියත් කරලා අද මේ මංගලගේ වටේ ඉන්න කීප දෙනා හම්බ කරගන්න සැප විඳින වැඩසටහනක් බවට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන වැඩසටහන පත් කරගෙන තියෙනවා. ඉතින් අපි චතුරට සුබ මංගලම් කියලා මේ අවස්ථාවේදී සුබ පතන වගේම අද රනිල් වික්‍රමසිංහ මොකද කරන්නේ මගුල් නටන තිප්පොළක් බවට පත් කරගෙන තියෙනවා අරලියගහ මන්දිරේ. දැන් මේ ආණ්ඩුවේ තේමා පාඩේ තමයි නිර්වස්ත්‍රම් පරමං සුඛං. යහපාලනේ ඉන්න සමනල්ලු ටික දැන් ඉන්නේ නිර්වති. මැති ඇමැතිවරු අගමැතිගේ රෙදි ගලවන්න පටන් අරගෙන තියෙනවා. අගමැතිවරයා ජනාධිපතිවරයාගේ රෙදි ගලවන්න පටන් අරගෙන තියෙනවා. ජනාධිපතිවරයා මුළු ආණ්ඩුවේම රෙදි ගලවන්න පටන් අරගෙන තියෙනවා. අනිවාර්යයෙන් මේ බලපෑම එල්ල වෙනවා. ඒ අක්‍රීය කිරීම තුලින් තමයි අපි ආණ්ඩුවට මේ පීඩනය එල්ල කරන්නේ. මොකද මේ රැළිය පටන් ගන්න 5 වෙනිදා උදේට ඔබට ඒ පිළිබඳව දැනුවත් කරන්න. මේ උද්ඝෝෂණයේ අන්තිම බලාපොරොත්තු මොකක්ද? ආණ්ඩුව පෙරළීම. එක දවසින් දෙකකින් වෙයිද කියලා බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව මැතිවරණයක් දෙන දිනයට මේ ආණ්ඩුව ගෙදරයි. ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි සියලු දෙනාම අත්සන් කරලා දෙන සූදානම් කතානායකවරයාට පාර්ලිමේන්තුව විසුරුවලා පාර්ලිමේන්තුව මැතිවරණයට යන්න කියලා. මේ අතර නිදහස් කලා සද්ධානයේ කලාකරුවන් පිරිසක් අද මාධ්‍ය හමුවක් ඇඳුමින් සැප්තැම්බර් 5 වනදා පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරයට සහාය පළ කළා. හොරු මංකලකාරයෝ වංචාකාරයෝ පාදඩියෝ මිනිමරුවෝ පිම්පියෝ නිදහසේ හුස්ම ගත්ත වසර 3ක් සංස්කෘතික කාබාසිනියක් කරන උන් නිදහසේ හුස්ම ගන්නවා. නිහඬව ඉන්න බෑ. කලාකරු විතරක් නෙමෙයි සෑම දිනක් 5 වෙනිදා රොද බඳිනවා කොළඹට. මිනිස්සු බලාගෙන ඉන්නේ කොයි මොහොතේද මේ කරුම රජෙන් ඉවත් වෙන්නේ කියන සාධක. ගම්පෙරළිය නම් කරමින යක්කු ටිකක් රට කනකොට ගින්දර ගිනි රත් කරගෙන යුද්ධ යලිත් අවුලනකොට දැන් ඉවසුවා ඇතිවැසිය නිමුන් එලවන්නට අද හෙට සැප්තැම්බර් 5 ජනගඟ අරන් වරෙන් මහ කොළඹට.